අයුබෝගන් දෙදස් දහට වර්ශයේ අපසු සාමාන්‍ය පිළි ඉතිහාස ප්‍රශ්නපත්තරේ බොහ්වර්ණ ප්‍ර්නපන්ත්‍රය මෙමගින් සාකච්චාවර ලක් කරනවා. මේ සඳහා ලකුණු අසුවක් හිමිවෙනවා. තී ඇති වරණාතරෙන් වඩාත් ගැලපෙන සහන් නිවැරදිම වර්ණය තුරා ගත යුතුයි. එහෙම නම් අපි බලමු මෙම බවවරණ ප්‍ර්පත්‍රයේ නිවැරත පිළිතුර මොවද කියලා. ඇලමු ප්‍රශ්නය මහාවංශයේ සුවිශේෂී වන්නේ. එක, දේශපාලන හා ආගමික තොරතුරු අකණ්ඩව ඇතුළත්වීම නිසාය. දෙක සමකාලින තොරතුරු රචනා කර තිබීම නිසාය. තුන පැරණිතම වංශකතාව වීම නිසාය. හතර අඩාංග තොරතුරුවල විශ්වාසනී යත්වේ නිසාය. බැලූබැල්මටම මෙම පිළිතුරු හත්තරම නිවැරදී කියලලා ඔබට ඒතිෙන්ඩ පුළුවන්. ඒත් අපි තෝරගන්න ඕන නිවැරදිම පිළිතුර. පහනාම හිමියන් මහාවන්සය මුල් කොටස ලවීමෙන් පසු වෙනත් කතුවරුන් විසින් වරින්වර මහාවංශයට ඒ ඒ කාලවකවානුවට අදාළව තොරතුර ඇතුළත් කරලා තියෙනවා. ඒකනිසා මහාවංශය තවත් කොටස් කීපයක් වශයෙන් දීර්ග කරලා තියෙනවා. මේනිසාම ශ්‍රී ලංකා ඉතිහාසය මහාවංශය තුළ අක්ඩව ලියවෙලා තියෙනවා. රටක ඉතිහාසය අක්කණ්ඩව එකම කෘතික ලියවී ඇත රටවල් සංඛ්‍යාවත් ඉතාමත් සීමිතයි. ඒකනිසා මහාවංශය, ශ්‍රී ලංකාවට ඉතා සුවිශේෂී කෘතියක් විදිහට හඳුන්ුවන්න පුළුවන්. අපිවලමු මෙහි දෙවන උත්තරය. සමකාලීන තොරතුරු රචනාකර තිබීම. ඒ පිළිතුරත් නිවැරදි පිළිතුරක් විදිහට හිතුවත් අපේ ගහන්නේ මහාවන්සේ ශුවිශේෂ කාරණාව නිසා සමකාලන තොරතුරු රචනාකර තිබීම කියන මෙහි පිළිතුර වශයෙන් පිළිගන්න බැහැ. සාහිත්‍යෙම ූලාශ්‍රවල බොහෝ විට සමකාලීන තොරතුරු අන්තර්ගත වන නිසා, මෙය මහාවංශයට පමණක් සුවිශේෂි තත්ත්වයක් නොවේ. ශ්‍රීලන්කාේ පැරණිතම වංශකතාව දීපවංශයයි. ඒක නිසා තුංවන පිළිතුරද නිවැරදි පිළිතුර විදිර පිළිගන්න බැහැ. මෙහි හතරවන පිළිතුරේ දැක්වෙන අඩංගුත් තොරතුරුවල විශ්වාසනීයඇත්වේ නිසා යන පිළිතුර මහාවංශයේ පමණක් දැකේ හැකි සුවිශේෂී කාරණාවක් නොවන නිසා නිවැරදි පිළිතුර ලෙස පිළිගන්න බැහැ. එහෙමනං මෙහි නිවැරදි පිළිතුර අංක එක. වන ප්‍රශ්නය පුරාවිද්‍යාත්මක කැනීම්වලින් චීන, රෝම, අරාබිහා, ඉන්දිියනු කාසි ශ්‍රීලංකාවේ විවිධ ස්ථානවලින් හමුුවිය ඇත. මෙයින් අනාවරණය වන වඩාත්ම වැදගත් කාරණය වන්නේ. එක ශ්‍රීලන්කාවේ දියුණු ආර්ථික රටාවක් පැවති බවය. දෙක ශ්‍රීලංකාවේ කාසිභාවිතය ප්‍රචලිත්තව පැවති බවය. තුන ශ්‍රීලංකාව හා විදේශ රටවල් අතර දියුණු වෙළද සම්බඳතා පැවති බවය හතර ලෝකයේ විධ රටවලින් සංචාරකෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන්න්නට ඇති බවය. ශ්‍රීලංකාවේ රජවරනු විසින් නිකුත් කර ඇති කාසිය අනුව ශ්‍රීලංකාවේ දිගුණු ආර්ථික රටවක් පැවති බවටත් ශ්‍රීලංකාවෙක් හාසිභාවිතය ප්‍රචිලිතව පැවැති බවටත් සාක්ෂි හම්බවෙනවා. එනිසා මෙම පිළිතුරු දෙකම වඩාත් නිවැරදිම පිළිතුරු වෙන්න නැහැ මෙහි හතර වන පිළිතුරෙන්දැක්ව වෙන ෝක විදිරටවලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණින්නට ඇති බව මෙමගින් සාක්ෂි ලැබුණත් අපෙන් අහන්නේ ප්‍රශ්නය එම විදේශකාසවලින් අනාවරණය වන වඩා වැදගත්ම කාරණාව. ඒමනං මෙම පිළිතුරු අතරින් වඩාත්ම වැදගත්ම කාරණාවන්නේ අංකතුන ශ්‍රීලංකාව හා විදේශ රටවල අතර දියුණු වෙලද සබදා පැවැති බවය යන්නයි. තුන්නන ප්‍රශ්නය. ශ්‍රීලංකාවේ ඉතිහාසේ හැදෑරීමේදී සන්දේශකාවේ ප්‍රශස්ති කාවවය හා. හටන් කාවේ වැනි මූලාශ්‍ර පදගත්තුවන්නේ පාත සඳහන් කුමන කාලපරිච්චේදය සම්බන්ධෙන්ද. එක පොළොන්නරු අවදිය සිට දමදන අවදිය දක්වා. දෙක දඹදනි අවදිය සිට ගම්පොල අවදිය දක්වා තුන ගම්පොල් අවදිය සිට කෝට්ටේ අවදිය දක්වා. හතර කෝට්ටේ අවදිය සිට මහනුවර අවධිය දක්වා. සන්දේශකාවයන්ට උදාහරණ ලෙස මුරද තිසර සන්දේශය සැල්ලිහි සන්දේශය ගිරා සන්දේශ උදාහරණ ලෙස ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රශස්තිකාවය ලෙස පැරකුම්බා සිටත ගන්න පුළුවන්. හටන් කාවයන්ට උදාහරණ ලෙස සීතාවක හටන කොන්ස්තන්තිීනු හටන ඉංග්‍රීසි හටන ආදිය දක්වන්න පුළුවන්. මෙම කාව්‍යන් ත්‍රිත්වයම කෝට්ටේ අවදේ සිට මහනුවර අවදිය දක්වා රචන වූ බව තාහිතති මූලාශ්‍ර සාක්ෂි දරනවා. නිසා නිවරදි පිළිතුරවන්නේ හතර කෝට්ට අවදේ සිට මහනුවර අවදිය දක්වා හතර වන ප්‍රශ්නය ශිලාලිපිවල හිරු සඳු සංඛ්‍යත යොදා ඇත්තේ කුමක් නිරූපණය කිරීම සඳහාද. එක සෞභාග්‍යය දෙක ස්ථාවරත්වය තුන වර්ෂාව හතර රාජ්‍යයිතිය මෙහි අංක එකෙන්දැක්වෙන බොහෝට සෞභාග්‍ය පෙන්නුම් කිරීම සඳහා යොදාගත්තේ නිෙළුම්මල කලස ස්වස්තිකය වැනි සංකේතයි. හැබැයි මෙම සංකේත ඒ ඒ කාලවකවානුවනුව වෙනස් වෙනවා. ඒ වගේම වර්ෂාව රාජ්‍යයිතයවැනි දේ නිරූපණය කිරීමේදීත් ශිල්ලා ලිපියෝල විධ සංකත යොදල තියෙනවා. ඒ රජවරුන් යොදාගත්ත සංකේත, ඒ ඒ කාලවකවානුවනුව වෙනස් වෙනවා. අපේ ප්‍රශ්නය දැක්වෙන ආකාරයට හිරු සඳු සංකේතය බොහෝවිට යොදා ඇත්තේ ස්ථාවරත්වය දැක්වීම සඳහා. ඒ අනුව මෙම ප්‍රශ්නය සඳහා පිළිතුර හංක දෙක. ස්ථාවරත්වය පස්්චන ප්‍රශ්නය. පුරාවස්තු රැකගතයුත්තේ ඒවා එක ශ්‍රී ලාංකක අන්‍යතාවේ පෙන්වුවන සාධක නිසාය දෙක සංචාරක ප්‍ර්‍යාපාරයට වැදගත්වන නිසාය තුන බෞද්ධහ හින්දු වාස්තු විද්‍යාත්මක නිර්මාණ නිසාය හතර අතිත ශිල්පිය දක්ෂතා පෙන්වුවන සාධක නිසාය පැරණිජනතාව විසි නිර්මාණය කරන ලද හෝ පරිහරණය කරන ලද දැනට ඉතිරිවැදිදේ පුරාවස්තු කියලා හඳුුවනවා රස්තු නැරඹීම සඳහා සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණියත් අප පුරාවස්තු රැක ගතයුත්තේ සංචාරක්‍ර්‍යාපාරයට වැදගතුර නිසා නොවේ. බෞද්ධ හා හින්දුවාස්තු විද්‍යාත්මක නිර්මාණ නිසා යන තුංවන පිළිතුරත් අතිත ශිල්පියය දක්ෂතා පෙන්වන සාධක නිසා යන හතරවෙනි පිළිතුරත් මෙරට අනන්‍යතාවය පෙන්නෙන සාධකයි. එම නිසා මෙම ප්‍රශ්නයට වඩාත් ගැලපෙනම පිළිතුරවන්නේ අංක එක ශ්‍රී ලාංකි ගණන්න්‍යතාව පෙන්නන සාධක නිසාය යන්නයි. අයවන ප්‍රශ්නය ප්‍රාග ඓතිහාසික මානවයා පිළිබඳ තොරතුරු ලැබී ඇති වඩාත්ම පැරණි ස්ථානය ලෙස සැලකෙන්නේ. එක කුරු විට බට දොම ලෙන දෙක කිතුල්ගල බෙලිලෙන තුන පාහියන්ගල ලෙන හතර අත්තන ගොඩ අලුලෙන වසර තිස්සටදාහක පැරණිඉතිහාසයක් පාහියන් ගල ලනට තිබෙන බව තාහවුරු කරගෙන තියෙනවා. ඌරුවිට බටදුඹලන සඳහා වසර විසි අට දාහක පැරණ ඉතිහාසයක් ද කිතුල්ගල බෙලිලෙන සඳහා වසට පාලොස් දහක පැරණ ඉතිහාසයක් ද අත්තන ගොඩ අලුලෙන සඳහා වසර දහදාස්තුන් සය පණහක පැරණි ඉතිහාසයක් ද ඇති බව තහුරු කරගෙන තියෙනවා. එසේ නම් මෙහි පිළිතුර අංකතුන පාහියන්ගල ලෙන. වසර තිස්සට දහක පැරණ ඉතිහාසයක් සහිතව පවතින නිසා. අත්තුවන ප්‍රශ්නය. පහත පළමුවන තීරුවයේ දැක්වෙන තොරතුරු දෙවන තීරුවේ දැක්වෙන තාක්ෂණක නිර්මාණ හා කිසියම් සම්බන්ධතාවක් ඇත. පළමුවන තීරුවේ අනුපිළිවෙල අනුව දෙවන තීරුව ගැලපුූ විට නිවැරද පිළිතුර කුමක්ද. මෙහි පළමු තීරුවේ එක පිරිසිදු තිරුවාන දෙක වේගවත් සුලන්දාරා තුන කුඩා කඳු ගැට හතර ගඟක නැම්ම. දෙවන තීරුවේ ඒ වැැව, B ෂුද්‍ර මෙවලම් C අමුණ D යකඩ නිසාරණය. අපි දැන් බලමු පළමු තීරුවවා හා දෙවන තීරුවයේ ඇති පිළිතුරු අතර ඇති සම්බන්ධතාවය. ප්‍රාග්ග යිතිහාසික යුගයේ දී ශුද්‍ර මෙවලම් නිර්මාණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම යොදාගත්ත පාශාන වර්ගේවන්නේ පිළිසිතු තිරවාන. එම නිසා පළමුූුණ තීරුවේ අංක එක, රිිසිදු තිරවාන සමඟ දෙවනතීරුවේ Bී ශුද්‍ර මෙවලම් ගැලපෙනවා. පළමූනතීරුවේ දෙවනයට සඳහන්වන්නේ වේගවත් සුළන්දාාරා පිළිබඳවයි. යකර නිසාරණය සඳහා භාවිත කළ පැරණි යකඩ හුදුන් ක්‍රියාත්ම කරලා තියෙන්නේ සුළගේ බලයෙන්. එම නිසා වේගවත් සුලන්දාාරා හා යකට නිසාරය යන පිළිතුර ගලපෙනවා. පළමූන තීරවේ දුන් වෙනුවට දැක් වෙන්නේ කුඩක් හඳු ගැට. වැවක් නිර්මාණය කිරීමේදී වැැව් බැම්ම ඉතා ශක්තිමත්ව ඉදි කළ යුතුයි මේ සඳහා ප්‍රධාන වශයෙන්ම තෝරාගත්තේ කුඩා කඳුගැට සහිත ප්‍රදේශයන් එන්නම් ස්වභාවිකව පිහිටි කඳු දෙකක් අතර තැනක වැව් බැම්ම නිර්මාණය කිරීම තුළින් වැව් බැම්ම ඉතා ශක්තිමත්ව සාදා ගැනීමේ හැකියාව පැවතුනා. කුඩා කඳු ගැට සහ වැැව යන පිළිතුර දෙක ගැලපෙනවා. පළමුූුණ තීරුවේ හතර වෙනූර දෙක් වෙන ගඟක නැම්ම දෙවන තීරුවේ සී. අක්ෂරේ මගින් දැක්වෙන අමුණ සමඟ ගැලපෙනවා. ඒයට හේතුව තමයි සාමාන්‍යයෙන් ගඟක අමුණක් හදන්නේ ජලේ වේගේ අඩුවන ස්ථානයේ. ගඟක නැම්ම සහිත ස්ථානයේ ගගේ සැඩ පහර හමනැත්තන් ජලේ වේගේ අඩුවන නිසා අමුණක් නිර්මාණය කර ගැනීම පහසුයි. මේ අනුව පළමු තීරවා හා දෙවන තීරුව ගැලපුූ විට නිවැරදි පිළිතුරුවන්නේ අංක දෙක. BAC යන පිළිතුරයි. අටවැනි ප්‍රශ්නය. ශ්‍රී ංන්කාවේ වියලි කලාපේ ගංගානිම්නවලින් පිටත කුඩා වැව්පදධති ආශත්‍රීතව ජනවාස ව්‍යාප්තවීම ආරම්භ වූවායයි සැලකෙන්නේ. එක ප්‍රාග්ග ඉතිහාසික යුගේයේදීය දෙක පූර්ුව ඉතිහාසික යුගයේදීය තුන මුල්ල යිතිහාසික යුගේදීය, හතර යිතිහාසික යුගේදීය, ප්‍රාග්ග යිඉතිහාසික යුගේ මානවයාගේ ප්‍රධානතම ජීවනවපාය වුණේ සංචාර්ක ජීවිතයක් ගත කරමින් දඩයම් කරමින්, මට අශ්‍ය කරන ආහාරපාන ලබා ගැනීමයි. ඒනිසා ප්‍රාගයිතිහාසික යුගේයේදී කෘෂිකර්මාන්තයේ නිියලිච්ච බවට සාධක ලැබෙන නැහැ. පූර්වා යිතිහාසික යුගේ ජනයා කෘෂිකර්මාන්තය නියලුණු බවට සාක්ෂි ලැබුණත් වැව්පද්ධති ආශත්‍රීතව කටයුතු කරමින් වැව් නිර්මාණය කර ගනිමින් ක්‍රෘෂ්කර්මාන්තය නියලුණු බවට සාධක ලැබෙන නැහැ. හතරවැෙනනි පිළිතුරෙන් දක්වා ඇත්තේ යිතිහාසික යුගයේ දී යන්නයි. යිතිහාසික යුගට අයිතිවෙන්නේ මුල්ල යිතිහාසික යුගය ත් දෙකාලින ඉතිහාසිකි වුගේ සහ මෑත කාලින යිතිහසිකි උගේ යන යුගතුනයි. මුල්ල ඉතිහාසික යුගයේද තමයි ගංගානිම්නවලින් පිටත කොඩා වැව්පද්ධති ස්ශ්‍රීතව ජනවාස ව්‍යප්තුනා කියලා සාධක ලැබෙන්නේ මේ විදිහයට මුල්ල යිතිහාසික යුගයේ දී, කුඩා වැවපද්ධති ආස්ශත්‍රීත ජනවාස, ගංගා නිමනවලින් පිටත නිර්මාණයවීමට පේතුවෙලා තියෙන්නේ ගංගාමගින් වාර්ෂිකව ගෙනෙන විනාශකාරී ගන්නොතුර නිසා මෙම ගන්නතුරපාලනයට අවශ්‍යකන තාක්ෂණයක් නොමැතිවීම නිසයි. එහෙමනම් මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරවන්නේ අංකතුන මුල් ඓතිහාසික යුගයේදීය. නමවන ප්‍රශ්නය. කුඩා වැව්පද්ධති භාරව කටයුතු කටන ලද්දේ. එක මපුරු මකය, දෙක පරුමකය තුන ගමිකය. හතර ගහපතිය මෙම ප්‍රශ්නය පළමවෙෙන්දයක් වෙන මපුරුමක කියලා කියන්නේ පර්මකවරුන්ගෙන් බලවත් පුද්ගලයා. ඒක කියන්නේ ප්‍රාදේශය පාලකයන්ගේෙන් බලවත්ම පුද්ගලයා තමයි මපුරමක වුණේ මෙම මපුරමක කියන තනුතුරුණාමය රජ ලෙසද හඳුන්නපු බවට සාධක ලැබිලා තියෙනවා. මෙහි තුංනිුටදක් වුණන ගමිකගේ ප්‍රධානම කාරය වෙන්නේ ගම ආරක්‍ෂා කිරීමයි. ගමේ පොදුකටයුතුවට සහය ලබාදීම ගම්කගේ ප්‍රධානම කාරයක්. ගමටයත් වැබන අඩත්තු කිරීම, ඉන් ජලය බෙදා හැරීම ගම්වල පවති ආරවුල්ලසදීමද තමකගේ ප්‍රධන කාඩයක් බෝට පත්වෙලා තිබුණ ගහපති කියලා කියන්නේ ෘහපතින්ට. රෘහපති කියලා කියන්නේ පවුලෙ මූලිකට, ගමිකයන් අතිරින් බලවත්ම පුද්ගලයා තමයි, පරුමු කලෙස් තෝරාපත් කරගන්නේ. පරුමුක කියලා කියන්නේ ප්‍රාදේශී පාලකයන්ට. මෙකල සෑම ගමකමවාගේම වැවක් නිර්මාණය කරලා තිබුණා ඒ ඒ ගමී ප්‍රයෝජනය සඳහා පසුකාලීනව වෙනුවෙන් වශයෙන් තිබ්බ වැව් එකට ඒකාබද්ධ කරමින් වැව්පද්ධතියක් සකස් කරා මෙම වැව්පද්ධතියට නායකත්වය දුන්නේ පරමුක එම නිසාම ගම් කීපයකට නායකත්වය ලබාදුන් පරමුක ප්‍රාදේශය පාලකයක් බවට පත්වනා ඒ අනුව කුඩා වැව්පද්ධ තිබාරව කටුතු කළේ පරමුක විසින්. එහෙමනං මෙම ප්‍රශ්නයට පිළිතුර තමයි අංක දෙක. පරුමකය දහ වන ප්‍රශ්නය සංවිධානාත්මක මධ්‍යකතපාලනයක් සඳහා අංගසම්පූර්ණ අගනුවරක් ඉදි කළේ. එක විජයයි. දෙක අනුරාදයි. තුන උපතිස්සයි. හතර පණ්ඩුකාපයයි විජය රජිතුමා ශ්‍රී ලංකාවට ආවට පස්සේ, ම්ප ආශත්‍රිත්‍රප්‍රදේශ තම රාජධානය කරගන පාලන කටතු සිද් කලා. හැබැයි සංවිධානාත්ම ක ලෙස පාලනය කළ බවක් මූලාස්ත්‍රෝල සඳන්ුවන්නේ නැහැ. අනුාධදසාහ උපතිස්ස කියලා කියන්නේ විචිරජිතුමත් එෙක් කලා ශ්‍රී ලංකාවට පැමිණි සෙන්ට්පතිය දෙන්නේ. එම දෙ දෙෙනත් අුරාධපුරේ ආස්ත්‍රීතව තම පාලන කටුතු ගෙන ගියා. එම දෙ දෙෙනගේ පාලන කාලයේදීද සංවිධානත්ම මධ්‍යගතපාලනයක් පැවැති බව ොරතුු ලැබෙන නැ. අනුරාධපුරනාගරය මාර්ග සුසානභූමයාාදී අංගවලින් සමන්විත? සැලසුම් සහගත නගරයක් බවට පණඩුකාපය රජතුමා විසින් පත් කළ බවට ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂිදරනාා ඒ ය අනුව මෙම ප්‍රශ්නය සඳහා පිළිතුර අංක හතර පණ්ඩු කාබයයි. අතීත වාස්තු විද්‍යාත්මක නිර්මාණවලදී අපද්‍රව්්‍ය කළමනාකරණය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බවට හොඳ නිදසුනක් වන්නේ. එක සීගිරි රජමාලිගයයි. දෙක්ක ආලාහන පිරිවෙනයි. තුන මිහින්තලා දාන ශාලාවයි. හතර මැදිරිකිිරිය වටදාගේයි. ආලාහන පිරිවෙන්භූමිය කැනීම් කටයුතු සිදු කිරීමේදී පැරණි රෝහලක නටපුන් හමුවෙලා තියෙනවා. ආලාහන පිරිවන පිළිබඳව මහවංශින තොරතුරුවලට අනුව එම ගොඩනැගිලි ප්‍රමාණයට ගැලපෙන ලෙස කැසිකිලි හතක්සාහදා ඇති බව සඳහන් වෙනවා. ඒ අනුව හෙළ වාස්තු විද්‍යාත්මක නිර්මාණවලදී අප ද්‍රව්‍ය කළමනාකිරීම පිළිබඳව විශේෂ සලකිල්ලක් දක්වා ඇති බව පැහැදිලි. සීගිරිි රජමාලිගේය තුළත් මිහින්තලා දානශාලාව තුළත් මැදිරගිරිය වටදාගේ තුළත් මෙවැනි අපද්‍රව්‍ය කළමනා කිරීම පිළිබඳව විශේෂ වස්තුවිද්‍යත්මක සාක්ෂි ලබෙන්නේ නැහැ මේ සඳහා පිළිතුරවන්නේ අංක දෙක ආලාහන පිරිවෙනයි. දොළස්සන ප්‍රශ්නය, අතීත ශ්‍රී ලංකාවේ වගා කන්න තුනක් පැවති බවට සාධක හමුවේ එවැනි කන්නේෙන් වගා කිරීම තීරණය වූයේ. එක ගම් නායකයාගේ අභිමතය පඩිදිය. දෙක, සසුගිය කන්නේ ලැබූ අස්වැන්නමතය තුන ගොවීන්ගේ උනන්දුවමතය හතර ජලය ලබාගැනීමේ හැකියාව පරිිදිය. වර්ෂයට දෙවරක් වී වගා කලා අතර මහාකන්නේ සහ යලකන්නේ ලෙස එම කාලවකවානු හැඳින්වා. මීට අමතරව මැදකන්නේයක්ත වගකරපු අවස්ථාවන් තිබුණා. යල සහම් මහාතර තිබු එම කන්නේ වග කළේ ජලයේ සුලබවීම මතයි. එම නිසා දොළොසන ප්‍රශ්නයට උත්තරය අංක හතර ජලය ලබා ගැනීමේ හැකියාව පරිදිය ගාතුන්වන ප්‍රශ්නය අරාභිජාතිකයන් ශ්‍රීලාන් කව හැඳිනීම සඳහා භාවිත කළ නාමය එක සලාන් දෙක තැප්‍රබේන් තුන සරඩිප හතර තම්බ පන්නේ සලාන් ලෙ ශ්‍රී ංකාව හඳුන්න්නන ලද්දේ පෘතුගීසි ජාතිකයන් විසින් ග්‍රීකරෝම ජාතිකයන්ු වින් ශ්‍රී ලංකාව හඳුරන ඇත්තේ තැප්‍රබේන්් සහ තම්පන්්යන නම්වලින් Rයන්ද ශ්‍රී ලංකාව හඳුරන්න ලද තம்ப පන්ි ලෙසයි. මේ අනුව නිවැරදි පිළිතුර අංකතුන සෙරඩිප්ිය. දාහතර වන ප්‍රශ්නය පොළොන්නර යුගයේදී ගෞත කනු භාවිත කර ඇත්තේ එක මහා මාර්ගවල දුරදැක්වීමටය. දෙක, රාජ්‍ය අයිතිය දැක්වීමටය තුන ඇල මාර්ගවල දුර දැක්වීමටය හතර අභේ භූමිවල සීමා දැක්වීමටය. නිශ්ෂංක මල රජතුමා ප්‍රධාන මන්මාවත්වල ගෞවෙන් ගෞ්වට ගල්කනු සිටවීමට නියෝග කරලා තියෙනවා. ඒය වර්තමානය කිලෝමීටට කනුවට සමානයි. එම ගල්කනුහඳදුන්නන ද්දේ ගෞත කනු ලෙසයි. ඒ අනුව මෙහි පිළිතුර අංකක මහා මාර්ගවල දුර දැක්වීමටය පාලොස්සොන ප්‍රශ්නය අහ ABC හා D අටතේ දැක්වෙන යිතිහස්සික සිදුවීම් මතුරෙන් කාලිංගමාග ආක්‍රමණය පැවති සමයේ ජීවත් වූවෙකුට දැනගන්නට නොලැබෙන සිදුවීම් ඇතුළත් පිළිතුර කුමක්ද A ඉබන් බතුතානම් අරාභි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණීම B. රුවන්වැලි චෛත්‍යය ගොඩනැන්වීම C පළමූන කාශ්‍යප රජු සීගිරියතම පලන මධ්‍යස්ථානය ලෙස තෝා ගැනීම සපුමල් කුමරා කලක් යාපනය පාලනය කිරීම. මෙම ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ කාලිංගමාග ආක්‍රමණය පැවති සමේ ජීවතුවයකුට දැනගන්න නොලැබෙන සිදුවීමයි. කාලිංගමාග ආක්‍රමණය සිදුවන්නේ පොළොන්නර යුගයේදී. පොළොන්නරයුගේ සිට දඹදනියුගය දක්වා කාලිංගමාගගේ ආක්‍රමණය පවතිනවා. දෙවන පරාක්‍රම බාහු රජතුමා විසින් කාලිංගමාග දමදනයුගේයේදී පරාචිට පත්කරනතෙක් කාලිංගමාගගේ ආක්‍රමණය ශ්‍රීලන් කවතුළ තිබුණා. ඉබන් බතුතානම් අරාභේ සංචාරකයා ශ්‍රී ලංකවර පැමිණෙන්නේ ගම්පල යුගයේදී. එහෙමනං දමදිනයුගයට පස්සේ. සපුමල්කුමාරයා කලක් යාපනය පාලනය කිරීම. යන සිදුවීම සිද්ධ වන්නේ කෝට්ටේ යුගයේදී. එත් සිදුවන්නේ දමදනයුගයට පස්සේ. එමනිසා කාලිංග මග ආක්‍රම්ණය පැවති සමයේ ජීවත්ව වූවෙෙකුට ගම්පලයුගේ පිළිබඳවත්, කෝටයුගේ පිළිබඳවත් තොතුර ලැබෙන නැහ. රුවන්වැලි චෛත්‍යය ගොඩ නැනවීම සහ පළමූන කාශයප රජු සීගිරිියතම පාලන මධ්‍යස්ථාන ලෙස තොරාගැනීම යන සිදුවීම් සිද්ධ වන්නේ අනුරාධපුරයුගේදී. එම නිසා කාලෙංගමග ආක්‍රමණය පැවති සමයේදී ජීවත් වූවෙකුට අනුරාධපුරේ සිදුව සිදුවීම් පිළිබඳව තොතුරු ලබාගන්න පුළුවන්. එහෙමන පාලොස්වෙනි ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර අංක දෙක. දාසේවන ප්‍රශ්නය, විශාල බරක් දැරිය හැකි වන සේ. ඉදි කළල වාස්තු විද්‍යාත්මක නිර්මාණවලදී නූතන කොංක්‍රිට් තාක්ෂණයට සමාන ක්‍රමයක් අනුගමනය කළ බවට සාධක ලැබෙන්නේ. අංක එක රුවන්වලි සෑයේ අත්තිවාරමේය දෙක මල්වතුුවයේ ගල්පාලමේය තුන මාදුරුවයේ සොරවවේය. හතර සීගිණි මහව් බැම්මේය. අයිතිහාසික මූලාස්ත්‍රවලට අනුව රුවන්වලින් මහාසෑයේ අත්තිවාරම පිළිබඳව ස්තර කරලා තිෙෙන්න්නේ මේ ආකාරයටයි. පළමුුවෙන්ම ස්තූපෙන්දි කිරීමට නේමති ස්ථානයේ රියන් හතක් ගැමුර පොළුව හාරලා තියෙනවා. ඊට පස්සේ සවිමත් මිනිසුලවා හුණුගල් ගෙනනල්ලා ඒ වල්වල්ලට දමලා කැබලි කරලා ජලයවත් කරලා හම්සපත්තු පැළඳූ ඇතුන් යොදාගෙන පාගල තියෙනවා. ඒ සවිමත්වීම සඳහා ගල් අතරට වෙන්ටුවමට යොදාගෙන තියෙනවා. පසුවේම ගල් තට්ටුව මත නැවතත් ගල් තටුවක් දමලා ට පස බොට තට්ටුවක්ද තුරලා තියෙනවා ගොඩල්ටුවමත පලිගු ගල්තට්ටුවක් අතුරලා ඉන් පස්සෙ ගල්තට්ටුවමත නවතීතනම් මැටිවර්ග ආලේප කරලා තියෙනවා. අනතුරුව රසායන දියරයකින් දීකරගන්න ලද දියවල්මැලියම් තවරලා ලෝහො දෙලක් ඒ මත අතුරලා තියෙනවා. ඒ ලෝහොදැල උඩින් තලතෙල්ලොලින් තෙමනලද රන්සිරියල් ගල් අතුරලා තියෙනවා. මේ විදිහයට තමයි, රුවන්වලි මහන්සෑය අත්තිවාරම් ගොඩනගුවයි කියලා කියන්නේ. මේ සඳහා පිළිතුරවන්නේ අංක එක රුවන්වලිසෑයේ අත්තිවාර්මයය. හත්වන ප්‍ර්ය ශ්‍රීලංන්කාවේ රාජ්‍යවරුමේ තාහරු කරගැනීම සඳහා කාන්තාවන්ගේ දායකත්වය වැදගත්තුූ බවට දිය හැකි හොඳම නිදසුන වන්නේ. එක පළමුණ විමල ධර්ම සූරිය දෝනකතරිනා විවාහකර ගැනීමය. දෙක පළමුණ විජේබාහු රජතුමා ති ලොකසුන්දරී කුමරිය සමඟ විවාහවීමය. තුන පාණ්ඩෙ කුමරෙකු සමඟ මිත්තා කුමරිය විවාහවීමය. හතර සාලිය කුමරු අශෝකමාලා සමඟ විවාහවීමය. ලන විජයේ බහුරජතුමා සමඟ විවාහූ ති ලෝකසුන්දරී කුමරිය ඉන්දයානු කුමාරිකාවක්. එම නිසා ශ්‍රීලන්කා රාජරුමිය තහුරු කරගනීම සඳහා ඉන්දිය කුමාරිකාවගේ විවාහය හේතුවෙන්නේ නැහැ. පාණ්ඩ කුමාරය ඉන්දයානු ජාතිකයක වනනා අතර මිත්තා කුමරිය පළමුුණන විජය බහුරයිතුමාගේ සොහයුරියයි. එම නිසා එම විවාහද ශ්‍රීලන්කකාව රාජ්‍යරමිය තාහුරගනීමට බලපෑමක් ඇති කරන්නේ නැහැ සාලියෙකුමරු සහ අශෝකමාලාගේ විවාහේද ශ්‍රීලන්කවේ රාජ්‍යවරමය තහුරුරගැනීමට බලපෑමක්වෙන්නේ නැහැ. පළමුුණ විමල ධර්මසූරිය රජතුමා රජ බවට පත් වූවිට මූුණදුන් ප්‍රධානතම අභියෝගයක් තමයි, නීත්‍යනොකුල රාජුරමයක් නොමැතිවීම. එම නිසා උඩරට රාජධානය නීත්‍යනුකූල උරුමය හිමි වූ කුසුමාසන දේවියව විවාහ කරගත්තා. ඒවාහ කර ගැනීමත් සමගම විමලධර්ම සූරිය රජතුමාගේ රාජත්වය තහවරුණා. මේ සඳහා පිළිතුරවන්නේ අංක එක්, මුවුණ විමලධර්ම සූරිය දෝනකතරිනා විවාහකර ගැනීමය දහට්‍යවන ප්‍රශ්නය චෙන් හෝනම් සන්පතියා යටතේ මෙරටට එල්ල වූ චීන හමුදා ආක්‍රමණයක් ගැන සඳහන්වන්නේ කුමන පාලන යුගයේ දීද. එක දඹදනිය දෙක යාපහුව තුන ගම්පොල හතර කෝට්ටේ. චීනයේ යුන්ලෝනැමති අධරාජ්‍යය විසින් එවන ලද චෙන්හෝසෙනවයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේද මෙරට රයිගමපාලකයා වූ වීරාලකේශ්වර, චෙන්හෝසෙනවියා නිසිආකාරයෙන් පිළිගත්තය නැති නිසා චෙන්හෝසනවයා විසින් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ වීර අලකේශ්වර ඇතුළු පිරිස සිරකරුවන් ලෙස අල්ලාගෙනග බවට සඳහන් වෙනවා. එහෙමනම් මේ සඳහා පිළිතුරවන්නේ අංකතුන ගම්පොල දහ නමවන ප්‍රශ්නය යුරෝපා ජාතින් ශ්‍රීලන්කාවී කුමුණ වෙළද ද්‍රව්වයක් ලබා ගැනීම සඳහා දැඩි තරගක නිරත වීද. එක කුරුන්දු දෙක මැනික් තුන, පුවක් හතර ඇත්දල ශ්‍රීලන්කාවේ කුරුදුුවලට යුරෝපා ජාතින් අතර ඉතා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වෙලා තිබුණා. එනිසාම පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි සහ ප්‍රංශ ජාතිකයන් ශ්‍රීලන්කාවේ පාලන බලය අල්ලා ගැනීමට උනන්ද වනා ප්‍රංශජාතිකයන්ද ශ්‍රී ලංකාව යටත්කරගැනීමට උත්සාහ කළත් එම උත්සාහයන් සාර්ථකුණේ නැහැ. පෘතුගේීසි ලන්දේසි ඉංග්‍රිසි ජාතිකයන් විසින් ශ්‍රීලංකාවේ කුරුදුුවලින් උපරිම ලාබ ලපාගෙන තිබුණා. එහෙමනං මේ සඳහා පිළිතුළවන්නේ අංක එ කුරුන්දු විසිවන ප්‍රශ්නය. පහත ඒ සිට එ දක්වා දී ඇති පාලකයන්නතුරෙන් පෘතුගීසි විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ පාලකයන් අඩංගු පිළිතුර තෝරන්න ඒ, දන් ජුවන් ධර්මපාල, B එදිරිමාන්න සිංහම්, C සංකිලි, D පළමෝන රාජසිංහ, ඊ හත්වන භෝනක බාහෝ F වරෝදය දොන් ජවාන්ධර්මපාල පෘතුගීසින්ගේ රූකට පාලකෙකු බවට පත්වෙනවා හත්වන භූනක බෞහු රජතුමාද තම මුණගුරාවන දොන් ජුවන්ධර්මපාල රජතුමාට ආරක්‍ෂාව ලබාදීම සඳහා පෘතුගීසින්ය ලංකරගන්නවා. එදිරිමාන සිංහම් කටයුතු කරන්නේද පෘතුගීසි ගැති පාලකෙකු විදිහටයි. හෙත් ඇතැම් අවස්ථාවලදී උඩරට රජතුමාට සහහි දක්වල තියෙනවා. වරෝදේ රජතුමා ආපනය පාලනය කළ කාලසීමාවේ දී. පෘතුගීසින්ගේ බලපෑමට ලක් වූ බවට තොරතුර ලැබින්නේ. පළමුමුණ රාජිත්සිංහ රජතුමා මුල්ලේරයාාවවෙේදි පෘතුගීසින් සමමුහෝල වශයෙන් ඝාතනය කළ බවට තොරතුරු ලැබෙනවා. එසේම යාාපනයේ පාලනය කළ සංකිිලි රජු පෘතුගීසින්ගේ වෙලඳ නැව්වලට බාදා එල්ල කිරීමත්, යාාපනයට අයත් ප්‍රදේශවල කතුොලිකාදෝම් පැත්‍රවීමට එරෙහිව කටිතු කළ බවටත් සඳහන් වෙනවා. ඒ අනුව මෙම ප්‍රශ්නය සඳහා පිළිතුර අංකතුන CHAD සංකිිලි සහ පළමුුණ රාජසිංහ. එක්වන ප්‍රශ්නය ශ්‍රීලන්කාවේ බ්‍රිතාානය පාලන යුගයේ දී සිදුකරන ලද ආණ්ඩු කරම පතිසංස් කරන හා සම්බන්ධ ලක්ෂණ කීපයක් පහත දැක්වේ. ඒවා සිදූ ඓතිහාසික අනුපිළිවල දැක්වුණු පිළිතුර කුමක් ද ඒ පළාත්බද නියෝජන ක්‍රමය B ව්‍යවස්ථාදායක හා විදායක සභාව C සනේ සභාව සර්ුවජන චන්ද බලය මේ අනුව, B අක්ෂරෙන් දැක්වෙන වියවස්ථාදායක හා විදායක සබහව පිහිටිවනලද්දේ කෝල් බරෝග කැමරන් ප්‍රසංස්කරනවලදී. එනම් එක්තා සට සය තිස්තුනේදී. මේ අතරින් ප්‍රථමයෙන්ම සිද වෙලා තියෙන්නේ වියවස්ථාදාෙක හා විදායක සබහ පත්කිරීමයි. පලාාත්බද නියෝජන ක්‍රමය හඳුන්වා දෙන්නේ එක්දස් නමසේ විස්සේ, මෙැින් ආණ්ඩුක්‍රම පති සංස්කරණයේ දී. D අක්ෂරයෙන් දැක්වෙන සර්වජන චන්ද බලය මෙරටට හඳුන්වා දෙන්නේ එක්දස් නමසිය තිස්සෙක ඩොනොමෝ ආණ්ඩුක්‍රම පති සංස්කරණයේ දී. සී අක්ෂරයෙන් දැක්වෙන සෙනට් සපහව හඳුන්වා දෙන්නේ එක්දස් නමසය හතලිස් හතේ සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රති සංස්කරණයේදී. ඒ අනුව මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරවන්නේ අංකතුන BAC. පහත දැක්වෙන ප්‍රකාශය ඇසුරෙන් විසි දෙක හා විසිත්තුුණ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. A නව බදුවර්ග පැනවීම. B. දේශය නිලධාරින් මගින් බදුු එකතු කිරීම. C. රදල ප්‍රධානීන්ගේ නිලතල වෙනස් කිරීම. D පනවන ලද බදුූ මුදලින්ම ගෙවීමට නියම කිරීම. E ලන්දේසි උසාවික්‍රමය නැවත පිටුවීම. විසි දෙවන ප්‍රශ්නය, ත්‍රිස්තුවර්ශය එක්දා හත්සේ අනූහතේදී, ංග්‍රීසි වෙලද සමාගමට එරෙහිව මුහුදු බර ප්‍රදේශවල ඇතිවූ කැරැල්ලට බලපෑ හේතු දැක්වෙන පිළිතුර කුමක් ද. එක AHC දෙක AAD තුන BHD හතර CHAD ඉංග්‍රීසි වෙලඳ සමාගම විසින් නව බදු ලෙස පොල් ගස්බද්ධ ලුණුබද්ධ මාළුබද්ද දුම්කොළ බද්ධ වැනි නව බදුවර්ග රසක් පනෙව්වා. එමෙන්ම මෙම බදුවර්ග ගෙවීමට මුදලින්ම නියම කලාා. එයද බොහෝ අපහස්ථාවයට පත්වෙච්ච කරුණක්. එනිසාම එක්තාසත්සය අනුහතේදී ඉංග්‍රීසි වෙලද සමාගමට විරුද්ධව කැරල්ලක් ඇතිවුණා. ඒ අනුව මේ සඳහා පිළිතුරවන්නේ අංක දෙක AHD පහත දැක්වෙන ප්‍රකාශ ඇසුරෙන් විසිද් දෙක හා විසිතුන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. A නව බදුවර්ග පැනවීම. B, දේශය නිලධාරින් මගින් බදු එකතු කිරීම. C රදල ප්‍රධානීන්ගේ නිලතල වෙනස් කිරීම. D පනවන ලද බදු මුද්දලින්ම ගෙවීමට නියම කිරීම. E ලන්දේසි උසාවික්‍රමය නැවත පීහිටුවීම. විසි තුවන ප්‍රශ්නය මියවරන් කොමිස මේේ නිර්දේශය ඇතුළත් පිළිතුර කොමක්ද. එ AHB දෙක AHE තුන BHC. හතර BHE බදුවකතු කිරීම සඳහා පත් කල්ලා තිබනේ ඉන්දියාවෙන් පැමිණි ඔවුමිල්ධාරුවවරුන්වයි. එ නිසා දේශය ජනතාව එවැනි විදේශය නිලධාරීන් පිරිසක් විසින් බදකතු කරනවාටත් අකමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. එනිසා තමයි දේශයනිලධාරීන් මගින් නැවත බදුවකිතු කිරීම සඳහා මිවරන් කුමසම විසින් නිර්දේශ කරලා තියෙන්නේ. ඒ සමගම ලන්දේසි උසාවික්‍රමයක් නැවත පිහිටුවීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව, මෙම ප්‍රශ්නය සඳහාන් නිවැරදි පිළිතුරවන්නේ අංක හතර, BHE දේශය නිලධාරිමගින් බධය එකතු කිරීම හා ලන්දේසි උසාවික්‍රමය නැවත පිහිටුුවීම. පහත A සිට F දක්වා ඇති ප්‍රකාශ ඇසුරෙන් විසිහතරසිට විසිහාය දක්වාහා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. A මුස්ලිම් නේසන් පුවත්පත ඇරඹීම. B කොළඹ පරම විඥානාර්ථ සමාගම පිහිටුවීම. C කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ කිරීම. D, උදේබානු පුවත් පත ඇරැඹීම. E වෙෙසක් පොහේදිනය නිවාඩු දිනයක් පවුට පත් කර ගැනීමට කටයුතු කිරීම. F ශිවන්ගල විද්‍යාලයේ ආරම්භ කිරීම. විසි හතරවන ප්‍රශ්නය හෙන්න්්‍රෙස් ි ොල්කටත්තුමා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කොමක් ද. එක AAB දෙක BHAD තුන BHE හතර CHE Bී යක්ක්ෂරයෙන් දැක් වෙන කොළඹ පරම විඥනාාර්ථ සමාගම පිහිටුවීම හා ඊ යක්ක්ෂරයෙන්දයක් වෙන වෙසාක් පොහෙදිනය නිවරුදිනයක් බවර පත්කර ගැනීමට කටයුතු කිරීම තමයි. මේ දැක්වෙන පරිදි හෙන්න්ට්‍රිස්ටිල් ෝල් කරතුමගේ කාරයන් වෙලා තිබුණේ. ඒ අනුව මේ සඳහා පිළිතුරවන්නේ අංකත්තු වන BHE. ර්ම විජ්‍යනාාර්ථ සමාගම කියලා කියන්නේ ගිහි පවිද්ධපක්ෂයේම එකම ේද්දිකවට කැඳවන පුතු සංවිධානයක්. එක ශහකා ගාල්ල මහනුවර රත්මපුරේ වැනි ප්‍රධාන අගරවල පිටෝල තිබුණා. මේ සංවිධානී ප්‍රධානආර්මුණූනේ බෞද්ධ ශිෂ්‍යයන් සඳහා බෞද්ධ පාසල් පිහිටුවීමයි. විසි පස්වන ප්‍රශ්නය සිද්ධි ලෙබෙ මහතා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කොමක්ද. එක AC දෙක AD තුන, BHD හතර CHAD ස්ලාම් පුනුරුද ව්‍යාපාරයේ ප්‍රධානනාකයා බවට පත්වෙ හිටි සිද්ධි ලෙබම මහතා ඒ අනුව තමයි මුස්ලිම් නේසන් පුවත්පතා ආරම්භ කිරීමත් කොළඹ සහිරා විද්‍යාලය ආ අම්භ කිරීමත් සිදුකරේ. ඒ අනුව මෙම ප්‍රශ්නයටි පිළිතුර අංක එක AHC විසි හය වන ප්‍රශ්නය ආරුමග නාවලට තුමා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කොමක්ද හින්දු පුනුරුදේ සඳහා නායකත් වෙ ල බා දුන්නේ අරුමුගනාවලර්තුමා විසින් අපිට පැහැදිලිවම පේනවා ඉතිරිවෙලා තියෙන්නේ DසාF යන පිළිතුරු වග. එහෙමනං උත්තරය හතර, DHF. විසිහත්වන ප්‍රශ්නය දැනපති කම්කරු හා මධ්‍යම යනුවෙන් සමාජපන්තිය තුනක් නිර්මාණය වූයේ කුමන ප්‍රතිඵලයක් ලෙසටද. එක කාර්මික විප්ලවය, දෙක ප්‍රංශ විප්ලවය, තුන පුනරුදය. හතර, ඇමරිකන් නිදහස් සටන. මෙහි දෙවැනි පිළිතුරෙන්දැක් වෙන ප්‍රංශවිප්‍රවේදී නිර්මාණය වයේ ධනපතිපන්තිය සහ සාමාන්‍ය ජනතාවන පන්ති දෙකයි මෙිහි තුන්ගනි පිළිතුරෙන් දැක් වෙන පුුරුදේදී කිසිදු පන්තිබේදයක් ඇතිවන්න ැහැ. සසිලු දෙනාම එකහා සමාන ලෙස සලකනවා. ඇමෙරික නිදහස්සට නැතිවෙන්නේ ප්‍රතානයට විරුද්ධවයි. එහිදී සමාජ පන්ති තුනක් නිර්මාණය වීම ගැ තොරතුරු අනාාවරණය කරන්න නැහැ මෙහි පළමන පිළිතුරෙන් දැක් වෙන කකාර්මික විපලවේදි තමයි ධැනපතිකම්කරු හා මධ්‍යමයනුවෙන් සමාජ පන්තතුනක් නිර්මාණය වෙන්නේ. විවිධාකාර කටයුතුමගින් මුදල් හම්බ කර ධැනපති වූ පිරිස ධනපති පන්තියටසේ ඇඳෙනුවා. බොහෝ විට කර්මාතශාලා හිමියන් ධනපතිපන්තියට අයත් වුණ. එම කර්මාතශාලාවල වැටුපට වැඩකළ සේවකයන් කම්කරුපන්තියට අඇත් වනා. ඔවුන් නිතාමත් දුක්කිත ජීවිත තමාගත කරේ. ධ්‍යම පන්තලෙස හැඳින් වූේ අලුත් දනුපායන මාර්ගවලින් මුදල් උපයාගත් පිරිස සහ ඉංග්‍රිසි අධ්‍යාපනයෙන් රජයේ තනතුු ලබාගත් උගත් පිරිසයි. මෙම පිරිිස ආර්ථිකතත්ත්වය සෙසු ජනතාව අතර කැපී පෙනුනා. එනිසාම එම පිරිස මධ්‍යම පන්තලෙස හැඳින්වා. මේ අනුව මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරවන්නේ අංක එක කාර්මික විප්ලවය. විසි අටවන ප්‍රශ්නය. එක්ගාස් නම්සය හැත්තාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පුරවැසයකුගේ මූලිකමිනිස් අයිතිවාසිකම් හා නන්ව දැරුම් නිදහස කඩූ අවස්ථාවකදි පෙත්සමක් ඉතිරිපත් කළ යුත්තේ. පහලාධිකරණවලින් ලබාෙන තීන්දුවලට එරෙහිව. දිරිිපත්වොන අභ්‍යාචනා අඩු ඉසඳීම අභ්‍යාචනාධිකරණය මගෙන සිදුකරනවා. එසම බරපත්වල අපරාධ නඩු විභාගකිරීම මහධකරණයටත් ප්‍රාදේශය වශයෙන් සිදුවන සේලුම අපරාධ නඩු විභාගකිරීම මහෙස්ත්‍රාත් අධිකරණයට පැවරිලා තියෙනවා. ඒ අනුව මේ සඳහා පිළිතිරවන්නේ අංක දෙක. ශ්‍රේෂ්ඨාතිකරණයටය විසි නමවන ප්‍රශ්නය, රිජු ප්‍රජාතාන්ත්‍රවාදය ක්‍රියාත්මක වන අවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ. එක පාර්ලිමේන්තු වාදවිවාද පැවැත්වීමය දෙක මාධ්‍ය තුළින් කිරන අදහස් විමසීමය. තුන ජනමත විචාරණයක් පැවත්වීමය. හතර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීමය. පාර්ලිමේන්තුවේදී වාදවිවාද පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ ජනතා නියෝජතයන්ට පමණයි. ආධ්‍ය තුරින් කරෙන අදහස්වීමසීමකද ඒ අදහස් විමසීමට නතුවන පුද්ගලයාට පමණක් තමා අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙනවා. මෙහි අංකහතරෙන් දෙයක් වෙන සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළත් සභහ මන්ත්‍රීවරුන් හා වෙනත් පළත් ආයතන සඳහා නියෝජිතයන් තෝරාපත් කර ගැනීමටයි. ජනතා නියෝජිතයන් තෝරාපත් කර ගැනීම ක්‍රමය ලෙස සමානුපාතික නියෝජන ක්‍රමය හඳුුවන්න පුළුවන්. ජාතික වැදගත්කමකින් යුතු කරුණක් සම්බන්ධයෙන් රිජුවම මහජනමත්තය ලබාගැනීමේ ක්‍රමය තමයි ජනමත විචාරණය කලා කියන්නේ. එම නියමිත කරුණ සඳහා තම අභිමතය ඔවු හෝ නැතලෙස ප්‍රකාශ කිරීමට මෙහිදී අවස්ථාව ලැබෙනවා. ජනමත විචාරණයකට ඉදිරිපත් කරන කරුණක් ජනතාව විසින් අනුමත කරන බව පිළිගැනීමට නම් දෙනලද වලංගෝචන්ද සංඛ්‍යාවෙන් සියයට පනහක්ට්‍රවඩි චන්ද සංඛ්‍යයක් ලබාගන්න ඕන. ඒනිසාම, ජු प्र්‍රජා අන්ත්‍රවාදය ක්‍රියාත්මක වන අවස්ථාවක් ලෙස ජනමතු විචරණය හඳුන්න්න පුළුවන් මේ අනුව බලන විට මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරවන්නේ අංකතුුණ ජනමත විචාරණයක් පැවැත්වීමය තිස්වන ප්‍රශ්නය यුරෝපේ පුண்ඩුද සමයේ ප්‍රසිද්ධිර පත් වූ පුද්ගලයන් පළමோන தීරුවේද ඕන් ප්‍රසිද්ධිර පත්වූ ක්ෂේෂත්‍ර දෙවන தීරයේද දැක්වේ. පළමු தීරුව හා දෙවන தීරුව ගැලපුූ විට නිවැදි පිළිතුර කුමක්ද පළමුன தீරුව. එක මයිකල් ආන්ஞ்சලෝ දෙක බාර්තළමියු ඩයස් තුන විලියම් හාවේ දෙවනතීරුව A දේශගවේශණය B චිත්‍රශිල්පය C ආගමීක ප්‍රතිසංස් කරන D වෛද්‍ය විද්‍යාව අපි බලමු නිවැරදි පිළිතුරු ලබාගන්න ආකාරය අංක එක මයිකල් ලාජලෝ, මයිකල් ලාංஞ்சලෝ චිත්‍රශිල්පියක්. ඒ බව දෙවනිතීරුවේ B අක්ෂණය ඔස්සය සඳහන් වෙලා තියෙනවා. එහෙමනක් මුල්ම අක්ෂරය වයුත්තේ B. අංක එකතීරවේ දෙවනිට සඳහන් වන බර්තල්මෝඩයස් අංක දෙකතීරුවේ A. ක්ෂරයටතේ දැක්වෙන දේශ ගවේශණය සඳහා ප්‍රසිද්ධයක් උසුලනවා අප්‍රිකාේ කුණනාට තුදුව සොයා ගැනීම ගෞරවේ හිමි වෙන්නෙත් බර්තලමිියු ඩස්ට ඒ අනුව දෙවනයට යෙදී යුතු අක්ෂරය වන්නේ ඒ අක්ෂරයයි පළමු තීරයේ තුංගිනියට දැක්වෙන්නන්නේ විලියම් හාවේ දෙවන තීරුවට අනුව විලියම් හාවේ ප්‍රසිද්ධිර පත් වෙන්නේ වෛද්‍ය විද්‍යාව සඳහා ෘදීර සංසාර්න පදධතිය පිළිබඳව මුලින්ම කරුණු අනාවරණය කිරීම පිළිබඳව ෞරවේ හිමිවන්නේ විලියම් හාවෙට ඒ අනුව මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරවන්නේ අංක දෙක්ක BAAD එස් එක්ව වන ප්‍රශ්නය ජර්මන් අධිරාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණින් කටයුතු කළ ප්‍රථම පාලකයාූයේ ඔටෝවෝන් බිස්මාක්ගේ මැදිහත්වීමෙන් සහ මූලිකත්වෙන් තමා ජර්මන් අධිරාජ්‍ය ගොඩනගන්නේ ජර්මණිය නිර්මාණය කිරීමින් ඔහු සෑහිමක්‍ර පත්වුණනා මෙහි තුංගිෙනවෙෙන්දයක් වෙන්නේ 1න් යනු ජර්මන් ජාතික සෙන්පතික් ඔහු මෙහම ප්‍රකාශයක් කරලා තියෙනවා අවායුධ බලයෙන් වසර පහකදී ලබාගත්දේ ආරක්ෂා කර ගැනීමට තවත් වසට පණහක් සන්නදධව සිටියයුතුයි කියලා ඔහ ජේමන් අධදිරාජ්‍යෙක් නෝව නිසා තුංවන පිළිතුර නිරදි පිළිතුර නොේ ඇඩල් හිටලට දවශ්‍යය වන්නේ ජර්මන් අධරාජියයක් කුඩ්නැගීමයි නමුත් අපේ ප්‍රශ්නයෙන්නහන්නේ ජර්මන් අධරාජයක් ගොට්නැගීමී අරමුණින් කටයුතු කළ ප්‍රථම පාලකයක් කවද කියෙකයිඔටෝ1න් බිස්මාගෙන් පස්සේ පාලක බවර පත්වන්නේ දෙවන විලියම් කයිස. ජර්මණිය පිහිට වූ පිස් මාගගේ අරමුණුවලට පටහිනිවයමින් ජර්මණියයට යටත්තුජිත පීහිටුවා ජර්මන් අධිරාජයක් පිට වීමට දෙවන්න විලියම් අධිරාජ්‍යය කටයුතු කරනවා. ඒ අනුව ජර්මන් අධිරාජයක් ගොඩ්නැගීමේ අරමුණින් කටයුතු කළ ප්‍රථම පුද්ගලයාවන්නේ දෙවන විලියම් කයිස. මෙම ප්‍රශ්නය සඳහා පිළිතුර අංක දෙක. පහත ABC හා දීවලින් දැක්කුණ ප්‍රකාශ එමනතම් පදයුගල අධ්‍යනය කර, දෙක සිට තිස්සතරතයක් ප්‍රශ්නමට පිළිතුරු සපයන්න A එක ජාතින්ගේ සංගමය දෙක එක්සත් ජාතිීන්ගේ සංගමය B එක ලෝකසාමය දෙක ආර්ථික සම්බාධක C එක දෙවන ලෝක මහා සංග්‍රාමය දෙක ඒ ස්රායිලය D එක පරිසර දූෂණය දෙක කාර්මී කරණය. තිස් දෙවන ප්‍රශ්නය පළමුවෙන්නේ වැඩිවීමට දෙවැන්නේ වැඩවීම හේතුවන බව දැක්වන ප්‍රකාශ පදයුගල කුමක්ද. එ A දෙක B තුන C හතර D අපෙන් අහන්නේ දෙවැන්න වැඩිවීම නිසා පළමුවෙන්නේ වැඩවීම පිළිබඳවයි. ඒ පිළිතුරෙන් දැක්වන එක් සල්ජාතින්ගේ සංගමය සහ ජාතින්ගේ සංගමය අතර දෙවැන්නේ පළමුවෙන්නේ වැඩවීමට හේතුක් වන්නේ නැහැ. ක්ෂරෙන් දැක්වෙන දෙවන්නවන ආර්ථික සම්බාධක වැඩිවීම ලෝකසාමය ඇතිවීමට හේතුවක් වෙන්නෙත් නැහැ මේ අනුව සීක්ෂරයෙන් දැකන පිළිතුරද නිවරති පිතර නොව. යක්ක්ෂරෙන් දක්වා ඇත්තේ දෙවැන්න කාර්මීකරණය යනුවෙන් පළමුුවන්න පරිසර දූෂණ යනුවෙන් කාර්මීකරණය වැඩිවීම නිසා ඒකැන කර්මාන්ද ශාලා විශාලවිදියට ඇතිවීම නිසා පරිසර දෝෂණය වැඩිවෙන්න පුළුවන්. එහමනං මෙ ප්‍රශ්නය සඳහා පිතුරවන්නේ අංක හතර D එක පරිසිර දෝෂණය දෙක කාර්මී කරණය තිස්තුන්වන ප්‍රශ්නය පළමුුවන්නේ අසාර්ථකත්වය දෙවැන්නේ ආරම්භයට හේතු බව දැක්වෙන ප්‍රකාශ පදයුගලය කොමක්ද එක A දෙක B තුන C හතර D අපේ ප්‍රශ්නයයන්නේ පළමුුවන්නේ අසාර්ථකත්වයට දෙවැන්නේ ආරම්භය හේතුවෙන බව යක්ක්ෂරෙන් දැක්වෙන පළමුුවන්නේ ජාතින්ගේ සංගමය පිහිටුවාගන්නේ පළමුුණ ලෝකයුද්ධෙන් පස්සේ. පළමුුණ ලෝකයුද්ධෙන් පස්සේ ජාතින්ගේ සංගමය පිහිටුවාගන්නේ නැවතත් එවැනි ලෝකසංග්‍රාමයක් ඇති නොවන්නටයි ලෝකසාමය ආරක්ෂා කිරීමටයි හැබැයි ජාතින්ගේ සංගමයට තම අරමුණ පවත්වා ගන්ඩ නොහැකිවුණා එනිසාම දෙවුණ ලෝකයුද්ධයකුත් ඇති වුණ ලකයුද්ධයෙන් පස්සෙ තමයි එක්සත් ජාතිීන්ගේ සංගමය බිහිකරගන්නේ එක්සත් ජාතින්ගේ සංගමේත් අරමුණ ලෝකසාමය ආරක්ෂා කිරගනීමයි නැවතත් ජාතින් අතර යුද්ධයක් ඇති නොවනසේ ඒවා මැඩ පැවැත්වීමයි එහෙමනං පළමුුවන්නේ අසාර්ථකත්වය දෙවැන්නේ ආරම්භයට හේතු බව දැක්වෙන්නේ ඒ යන පිළිතුරෙන් අපි අනි තුත්තරත් බලමු B එකෙන් දැක්වෙන්නේ ලෝකසාමය දෙකින් දෙයක් වෙන්නේ ආර්ථික සම්බාධක. ලෝකසාමය අසාර්ථකුණා කියලා ආර්ථික සම්බාධක ආරම්භෝනේ නැහැ. එනිසා එම පිළිතුර අතර ගැලපීමක් නැහැ. දෙවන ලෝක මහාසංග්‍රාමය අසාර්ථක වීම ඊ ස්තට්‍රයිලය ගොඩනැගීමට හේතුවක් වන්නේ නැහැ. එනිසාම සීයන උත්තරයක්ත් නිවැරදි පිළිතුර නෙමේ. ඩයක්ක්ෂරෙන්දයක් වෙන පළමු වැන්න පරිසර දූෂණය දෙවනියක කාර්මීකරණය රිසර දූෂණය සිද්ධ වන නිසා කාර්මීකරණය ඇති වුණේ නැහැ. ඒ නිසා D අන පිළිතුරත් නිවැරදි පිළිතුර නොවේ මෙම ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර අංක එක. තිස් සතරවන ප්‍රශ්නය. දෙවැන්න පළමුවෙන්නේ ප්‍රතිඵලයක් බව දැක්වෙන ප්‍රකාශ පදයුගුල කුමක් ද. එක A දෙක B තුන C හතර D. දෙවන්න ලෝක සංග්‍රාමයෙන් පස්සේ ඇමරිකා එක්සල්චනපදය බලවත් රටක් බවට පත්වවා දැනවාද ව්‍යප්ත කිරීමේ කඳවූරේ ප්‍රමුකරට බවට පත්වන්නේ ඇමරිකා ක්සල් චනපදයයි දෙවන ලක මහාහ සංග්‍රමයෙන් පස්සේ යුදව ජාතිකයෝ සියලු දෙෙන එකතැකට එකතු කරමින් ඇමරිකා එක්සල් චනපදේ මැදි හැත්වීම මත මේ ඊස්ට්‍රයිල් කෙන රාජ්‍යය පිටවා ගන්නවා. එහෙම නං දෙවෙන්න පළමුවෙන්නේ ප්‍රතිඵලයක් තැක්වුණ ප්‍රකාශය වන්නේ අංකත්තුුණ තිස් පස්වන ප්‍රශ්නය. දෙවන ලෝක යුද්ධයෙන් පසු මාශරල් සැලස්ම හඳුන්වාදීමේ අරමනූයේ. එ විනාශර පත්තු යුරෝපයේ පරාජිතරටවල් නා සිටුවීමය දෙක්ක යටත්තුජිතවල සමාජආර්ථීක කටයුතු ඉහරණැන්වීමය තුන මිත්‍රටටවල් ලෝක යුද්ධවලට අවතීර්ණවීමට හේතු පහදාදීමය. හතර න්‍යෂ්ඨික ගනිෂ්පාධනය හා භාවිතය සීම කිරීමය දෙවන ලෝක යුද්ධය කියල කියන්නේ ඉතිහාසේ මෙතෙක් ඇතිවූ බිසුරුම සංග්‍රාමයයි. දෙේවන लोක යුද්ධයෙන් පස්ස, ොහෝ රෝපාරටවලො ආර්ථික පරිහනියට පත් වුණ. විනාශයට පත්තු යුරෝපයේ පරාජිතරටවල් නගාසිටවීම සඳහා. ඇමරිකා එක්සජ්ජනපදී දිරිපත් වුණා. ආධර වැඩ පිළිවෙලක් එවක්ක ඇමරිකා එක්සජ්ජනපදේ රාජලේකම් දුරේදෙරු ෝන මාශල් ෙනනමින් මාශල් සැස්මනස ක්‍රියාත්මක වුණා. ඒ අනුව මෙම ප්‍රශ්නයට උත්තරේ අංක එක්ක. විනාශටපත්තු යුරෝපයේ පරාජිතරටවල් නගසිටවීමය. තිස් හය වන ප්‍රශ්ණය. පැසිටවාදයට එරෙහි වුවන් විනාශකිරීම සඳහා, ලු කමි හමුදාව යොදාගත් ඒ අධිපති පාලකයා. එක බෙනනිිටෝ මස්ොලිනිය දෙක ඇඩොල් හිටලය තුන බුඩ්රෝවිල්සන්ිය හතර විින්ස්ටන්් චර්චිල්ලිය පැසිස්ටවාදය කියල කියන්නේ නාසිවාදය වගේම තනිපක්ෂයේ ඒ ආධිපති පාලන ක්‍රමයක්. බෙනනිිටුවෝ මුස්ලණ විසින් පැසිටවාදී දේශපාලන පක්ෂය හර හා ඉතාලිය දේශපාලන පලය ල්ලගෙන හිටියා. පලු කමිසා හමුදාව නම් සන්නද්ධපටියන් නයොදාගෙන සිිට්වාදයට එරෙහි පිරිස් විනාශකිරීම සඳහා ඉතාලිය බිනිටෝ මුුලෝණි කටයුතු කරා ඒ අනුව මෙම ප්‍රශ්නයට පිළිතුර අංක එක්ක බෙනීටෝ මුසලනීය පහත දැක් වෙනඒ ඇතේ ඇති තොරතුර ඇසුරෙන් තිස් සත් හා තිස්සට යන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න ඒ බෝස්ටන් තේසාදය B. වරායට පහරදීම තිස්සත්වන ප්‍රශ්නය. ඇමරිකන් නිදහස් සටන සම්බන්ධයෙන් එක ඒ හාබී සත්‍යය වේ දෙක ඒහාබී අසත්‍යය වේ තුන ඒ සත්‍ය වන අතර බී අසත්‍යය වේ. හතර ඒ අසත්ත්‍යය වන අතර බී සත්‍යය වේ. අපිදන් බලමු ඇමරිකන් නිදහස් සට්නට අනුව අපිට දීලතියෙන ප්‍රකාශ දෙකේ තියෙන නිවරදිතාවය ගැන ඒ බොස්ටන් තේසාදය සිද්ධ වන්නේ ික නිහස්සටම තුළයි එහෙනම් ඒ කියන පිළිතුර නිවැරදි. බී පල් වරායට පහරදීම පල්වරායට පහරදීම සිද්ධ වුණනේ දෙවන ලෝකමහා සංග්‍රාමයේදී එහෙම නම් බී පිතුර අසත්‍යයයි මේ අනුව ඇමරික නිහස්සටම සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරවන්නේ අංකතුුණ ඒ සත්‍ය වන අතර බී අසත්‍ය වේ තිස් සටවන ප්‍රශ්නය දෙවන ලෝකම හා සංග්‍රාමය සම්බන්ධයෙන් එක ඒහාB සත්‍ය වේ දෙක ඒ හාබී අසත්‍ය වේ තුුණ, ඒ සත්‍යය වනා අතර බී අසත්‍යය වේ. හතර ඒ අසත්‍ය වන අතර බ සත්‍ය වේ. ඉන්සල්ල ප්‍රශ්නයත් බැලුවා බොස්්ටන්තය සාදේ සිද්ධවන්නේ මරිකානන් නිදහ සට්න තුළ. දෙවන ලෝක මහාසංග්‍රාමේදි තම්මයි පල්වරයට පහර දෙන්නේ. එහෙමනං ඒ ප්‍රකාශය වැරදිී. එමනැතං අසත්‍යයයි. බී ප්‍රකාශය නිවැරදිී. එහෙමනැත්තන් සත්‍යයි මේ අනුව පිළිතුරවන්නේ අංක හතර ඒ අසත්‍ය වන අතර බී සත්‍ය වේ. තෙස් නමවන ප්‍රශ්නය. තම දේශපාලන බලකඳුවරහි සාර්ථකත්ත යුදේසා යුදමය මැදිහත්වීමින් තොරව උපායශීලීව කටයුතු කිරීමේ න්‍යාය හඳුන්නන නමකුමක්ද. එ න්‍යෂ්ටික අවිහරණය. දෙක ඉන්දෙන නිෂ්පාදන පාලනය තුන ආර්ථික සම්බාධක පැනවීම, හතර සීතල යුද්ධය මෙහි පළොවනි පිළිතුරෙන් සඳහන්ුවන න්‍යෂ්ටිකා විහරණය කියලා කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇතැම් ප්‍රටවල් අලුතෙන් ්‍යෂ්ටිකාවි තරන බවර ොතුර ලබනාා එක්සජාතිීගේ කොසම සභාව මගින් එව පරිීක්ෂා කරලා ඒවට අදල් විසුන්. සම්පදනය කෙරුවා තෙබෙන ෝක යුද්ධයෙන් පස්සේ ඇමරිිකා එක්සර්්ජන පදශහ රුසියාව ප්‍රධාන බල කඳූරු දෙකට බදුනා. ඇමරිකයි එක්සර්ජනපදය දනවාදී බල කඳූරේ රුසිාව සමාජවාදී බල කඳූරෙ ප්‍රමුකත්වය ගත්තා තම බල කඳූරේ ජයක්‍රහණය වෙනුවෙන් උපයේශීලීව කටයුතු කරපු මේ රටවල් දෙක අව්‍යායුධ භාවිතයෙන් තොරව සීතල යුද්ධයක් ගෙන ගියා. එය සීතල යුද්ෙහෙවත් නිර ුද්ධ කියෙ හඳුරුවනවා ර්ථක සම්බාධක පැනියීමම කලා කියන්නේ එක් සත්ජාතින්ගේ සංවිධානය තීටනවලට එරහිවටයුතු කළ රටවල්ලවට ආර්ථිකමය වශෙන් විවිධ බාධාවන් පමණුවන මේ අනුව මෙහි පිළිතුර අංක හතර සීතල යුද්ධය. හතලිස්වන ප්‍රශ්නය නො බැද ජාතීන්ගේ සංගමය පිහිටුවීම පුරෝගාමියකුලෙස කටයුතු කළ යුගොස්ලෝවයානු ජනාධිපතිවරයා. එ අබ්දුල් ගමල් නසාරය දෙක මාශල් ටිටෝය තුන ශ්‍රී ජවහල්ලා නේරුය හතර, න්ූය නොබැදි ජාතින්ගේ සංගමය කල කියන්නේ දනවාදී බල කඳුරටවත් සමාජවාදී බල කඳරටවත් පක්ෂපාතිීව කටයුතු නොකළ රටවල්. එහෙම නැත්තං එම බල කඳුර දෙකටම නොබැදී කටයුතු කරපු රටවල්. අපින් ප්‍රශ්නයහන්නේ ගොස්ලාවයානු ජනාධිපතිවරයා ගැන ඒ පිළිතුරෙන්දැක් වෙන අබදුල් ගමල් නසර කියල කියන්නේ ඊ ජීප්තු ජනාධිපති තුන්වන පිළිතුරෙන්දැක් වෙන ශත්‍රී ජවහල්ලාල් නේරු කියල කියන්නේ ඉන්දියානු අගමැති. කවානූ කියල කියන්නේ සිංගප්පුූරුවේ අගමැති දෙවන පිළිතුරෙන් දෙයක් වෙන මාර්ශල් ටිටෝ තමයි ඉගොස්ලෝවයානු ජනාතිපතිවරයා ඒ අනුව නිවරදි පිළිතුර දෙක්ක මාශල් ටිටෝය එහමනම් මම හිතනවාමක ප්‍රශ්නපත්තයේ නිවැද පිළිතුරු පිළිබඳව ඔබට අවබෝධයක් ලැබෙන්න්න ඇති කියලා. අපසු සාමාන්‍ය පිළි විභාගේ ඉතිහාසේ විෂය ඇතිළුව අනෙකුත් සියනුම විෂයන් උසස් ලෙස සමත්වෙන්න්න කියලා මොව ප්‍රර්ථ කරනවා.